Bangladesh ඉස්සරහා ක්‍රිකට් තරගයකින් පරාද වෙන එක බංග්ලාදේශයේ ණය ඉල්ලගෙන කන තරම් ලැජ්ජ සහගත සිද්ධියක්. අපිට එහෙම එක තරගයක් නෙවෙයි තරගාවලියක්ම පරාද වෙන්න සිද්ධ වෙනවා. බංග්ලාදේශය කියන්නේ තාම අපි ඉස්සරහා හරි පොඩි කණ්ඩායමක් කියලා අපි හිතන නිසා තමයි අපි බංගලියන් ඉස්සරහා එක් දින සටන පරදින්නේ. මේ පරාජයට හේතුව බංග්ලාදේශ කණ්ඩායමේ හැකියාවන් වලට වඩා අපේ දුර්වලතා වීම තමයි කනගාටුදායකම සිද්ධිය. පළවෙනි තරගයේ අපි පරාද වෙන්නේ කාසිවාසි අරගෙන මුලින් පහර දෙන්න තීරණය කිරීම එක්ක. T20 තරගාවලියේ පින්න තරග තීරණ වලට ලොකු බලපෑමක් කරනවා දැක දැක අපි කාසිවාසි අරන් මුලින් බැට් කරනවා. දෙවෙනි තරගයේ අපි දිනනවා. ඒ මුලින් පන්දු යවලා එදාත් අපිට දිනන්න පින්න උදව් වෙනවා. තීරණාත්මක තුන්වෙනි තරගයේ කාසිවාසි අපි දිනනවා. ඒ තරගයේ පින්න බලපෑමක් නැති නිසා අපි දෙවෙනියට පන්දු යවන්න තීරණය කරනවා. පින්න නැති වුණාට පළවෙනි පැයේ අපිට වේග පන්දු යවන්නන්ගෙන් ගන්න තිබුණු වාසිය මේ තරගයේ ගන්නෙ නැහැ. ඉවාසි බංග්ලාදේශයට දෙන අපි තරගයේ ආරම්භයේම අසරණ වෙන විදිහ තමයි දකින්නේ. ඒ වගේ වැරදි තීරණයක් අරන් එන අපේ මේ කාලේ ප්‍රධානම ප්‍රතිකරු විදිහට ඉන්න පැතුම් දැවි යන්නේ තවත් වැරදි තීරණයක් නිසා. ඒ රිවිව් අවස්ථාව නොගෙන ඉන්න තීරණය කිරීම එක්ක කොහොම හරි අපි පරාද වෙනවා. ඉපනෙල්ලේ ක්‍රිකට් ගහද්දී කාසිය උඩ දැමීමේ හරි පැත්ත ඉල්ලපු කෙනා මුලින් පහර දෙනවා මිසක ප්‍රතිවාදීන්ට ආරාධනා කරන්නේ නැහැ. ඒ වගේ තීරණ තමයි අපි ගත්තේ. කුසල් බැනුම් ඇහුවට මේවා කුසල්ගේ තනි තීරණ නෙවෙයි. පුහුණුකරු ඇතුළු තීරණ ගන්න අයගේ පොදු තීරණයක් තමයි කාසිවාසි දිනුවොත් මොකද කරන්න කියන එක. කොහොම හරි අන්තිමට අපි වැරදි තීරණ නිසා පරදිනවා තමයි දැක්කේ. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නැවුම් දේ සපිරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.